යාපනයේදී අනුරකුමාර සහෝදරයා ඉදිරිපත් කරපු ප්‍රකාශනයක් ඔබට අදක් කොමින් මේ වන විට සමාජ මාධ්‍ය තුලත් ඒ වගේම දේශපාලන වේදිකාව තුලත් සාකච්ඡාවක් නිර්මාණය වෙලා තියෙනවා. ජනාධිපතිවරයා සඳහන් කරනවා අනුරකුමාර දිසානායක උතුරේ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි දකුණේ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ කියලා. මම අනිත් කොටසත් කියන්නම්. ඒ අතරතුර සුමන්තිරන් මන්ත්‍රීවරයා කියනවා අනුරකුමාර දිසානායක මේ සමාව ගන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ කියලත් කියනවා. දැන් මේ සිදු උණු ප්‍රකාශය මේ සිදු කළ ප්‍රකාශයත් එක්ක ගන්නකොට මොකද්ද ඇත්තට මේ යථාර්ථය මොකද්ද මෙතන සිද්ධ වුනේ මොකද්ද ඔහු අර්ථ ගන්නවන්න උත්සාහ කළේ මොකද්ද මෙතන සිද්ධ වුනේ ඇත්තනම අනුර සහෝදරයා කිව්වේ දකුණේ ජනතාව දැන් තමන්ව දිනවන්න ලෑස්ති වෙලා ඉන්නෝ රටේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙලා ඉන්නෝ උතුරේ ජනතාවත් ඒකත් එක්ක එකතු වෙන්න එකතු නොවි ඉන්න එක හොඳ නැහැ. එතකොට දකුණේ ජනතාව හිතනවා මේ රටක් දිනවන්න යන වෙලාවේ උතුරේ ජනතාව ඒකට විරුද්ධ තීරණයක් ගන්නවයි කියලා. ඒ නිසා මම කැමති නැහැ දකුණේ ජනතාවගේ ඡන්දෙන් විතරක් ජනාධිපති වෙන්න. මම කැමති උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් බටහිරත් මුළු ලංකාවෙම ඒ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජාතිකත්වයන්ගේ ආශිර්වාදයෙන් ඡන්දෙන් ජනාධිපති වෙන්න. ඒ නිසා ඔහු ඉල්ලීමක් කරේ දකුණේ ජනතාව මේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙච්ච වෙලාවේ ඔබලා මගහරින්න එපා ඔබලත් ඒකේ හවුල්කාරයෙක් පංගුකාරයෙක් වෙන්න ඒකට විරුද්ධ තීරණයක් ගන්න එපා කියලා. අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුවට පැමිණිල්ලකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් තර්ජනයක් කරේම නැහැ. එහෙම තර්ජනයක් කළා නැහැ. ඒ කතාව තියෙනවනේ. මේ දවස්වල ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දාන ඒවා අල්ලස් පැමිණි දාන ඒවා ඔය ඡන්දකාලේ කිට්ටු වෙලා කරන එකක් ඒක සෙල්ලමක් නිවිගඩමන්නේ. ඉතින් ඒ කතාව තියෙනවා ඉතාල පැහැදිලිව උන කෙනෙකුට ඒ වීඩියෝ බලන්න පුළුවන්. එතන කිසිදු තර්ජනයක් නැහැ. ඇත්තම ගත්තොත් ඒක තමයි සත්‍ය. ඔහු ඉතා පැහැදිලිව කිව්වේ එහෙම වෙනකොට දකුණේ ජනතාව තුළ ඇති වෙන මනෝභාවය ගැන හිතන්න. මේ රට දැනන්න වෙලාවේ ජයග්‍රහණය කරන වෙලාවේ ඇයි ඔබලා එකට හවුල් වෙන්නේ නැත්තේ කියන එක දකුණේ ජනතාව හිතනවා. එතන වෙනස් මනෝභාවයක් ඇති වෙනවා. ඒක ගැන හිතන්න කියන එක තමයි කිව්වේ. ඒ නිසා එතන කරේ පැහැදිලි සාධාරණ ඉල්ලීමක්. ඇත්තටම සමාව ගන්න කියපු එක කවුද සමාව ගන්න ඕනේ හරියටම 1981 සංවර්ධන සභා ඡන්දේ වෙලාවේ මේ කුරුණෑගලින් මැර කණ්ඩායම දාස් ගණන් ස්ටේෂන් එකට කැඳවලා ගාමිණී ජයවික්‍රම පෙරේරා ඊළඟට සිරිල් මැතිවුලා ගාමිණී දිසානායකලා එදා ඒ සෙනග අරගෙන කෝච්චිය ගිහිල්ලා යාපනයේ හින්දු විද්‍යාලයේ රාත්‍රියේ ඉඳලා රෑ 10ට ඔය ඇමතිවරු හින්දු විද්‍යාලයට ඇවිල්ලා එතන පිරිසට දේශනයක් දීලා කිව්වේ හෙට උදේ 10ට ඡන්දපොළවලට ගිහිල්ලා ඡන්දපෙට්ටි ගන්න පොලිසිය ඉවත් වෙනවා එහෙම කියලා උපදෙස් දුන්නේ. ඒවා සජීවීව ඒවය හිටපු අය දැන් පැහැදිලිව සාක්ෂි ඉදිරිපත් කරනවා. කුරුණෑගල නගර සභාවේ ඒවකට වැඩ කරපු සිරිමාන්න කියන මහත්මයා අදත් ජීවත් වෙනවා. එතුමා පැහැදිලිව YouTube නාලිකාවකට කරුණු ඉදිරිපත් කරා. ඔහුගේ රාජකාරී සඳහා රජයේ සේවකෙක් විදිහට ඔහු සහ ඔහුගේ මිත්‍රෙක් රාජකාරී සඳහා උතුරට කරන් යනවා. යනකොට කුරුණෑගල ස්ටේෂන් එකට එකතු වුණාම එතන අර පක්ෂ සමාජික කණ්ඩායම ඉඳලා තිබුණා. ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇවිල්ලා ස්පීකරෙන් කතා කළා ඔබලා මේ යාපනයට යන්නේ ජාතික මෙහෙවරක් සඳහා කියලා කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා එදා හිටියා. පහුවදා උදේ මේ වැඩේට කට්ටිය විසිර ගියා. ඒ දෙන්නටත් පැවරුණා ඒ රාජකාරිය. හැබැයි හිතට එකඟව ඒක කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ දෙන්න නගරේ ඇවිදින්න ගියා කල්පනා කර කර. ඒ යනකොට යාපනයේ පුස්තකාලේ දකුණු ආසියාවේ මහා පුස්තකාලේට මහා දමාලේ ගිනි තැබ්බු. ඒ ගිනි දබල ගිනි දැල් නගිනවා ඔහුගේ ඇස් දෙකෙන් දැක්කා. ඔහු ඒ ඊට කලින් යාපනයේ පුස්තකාලේ රාජකාරි කරපු කෙනෙක්. ඔහුට ඒ වේදනාව දැනුණා. ඒක ඔහු අද ඉතාම හැඟීම්බරව කියනවා. ඉතින් ඒ අපරාධය කරේ එක්සත් ජාතික පක්ෂයේ ඔය රනිල් වික්‍රමසිංහලගේ කණ්ඩායම් එදා ඒ උතුරට මැර කණ්ඩායම් යවලා ජාතිවාදී ගිනිදැල් ඇවුලුවා. ඒකෙන් තමයි 30 අවුරුදුක යුද්ධයක් දක්වා මේක දිග්ගැස්සුනේ. ඒ නිසා උතුරේ ජනතාවගෙන් සමාව ගන්න ඕනි වෙන කවුරුවත් නෙමෙයි රනිල් වික්‍රමසිංහලා එදා ඒ කරපු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙන් කරපු අපරාධයට සමාව ගන්න ඕනි රනිල්.